ඇත්තට නෙවෙයි හිතින් ළමයි ලැබිලා ඉවරයි. ඔය අපි අහලා තියෙන කතාවක් අර අපේ බාගිනේ සංගරක්ක තෙරුන් වහන්සේ පවන්සන්නක මම ගෙදරක් ගිහිල්ලා එළුව අරගෙන පැටවුත් හදලා නේද කසාදෙකුත් බැඳලා ළමයාත් එක්ක කරත් එනකොට නෝනාත් එක්ක ළමයා වැටුණ පාර නෝනට ගැහුවා කාටේ ගහලා තියෙන බලනකොට මහ තෙරුන් වහන්සේගේ ඉස්සර රහතන් වහන්සේට ගහලා තියෙන ආහා නම මම මේ බිරිඳනේ ඔබට ගැහැණියට ගහ ගන්න බැරි කමටද මට ගහන්න ආන් දුර දුර ගියාද නැද්ද හිත යා හිතින් මවනවා දැන් ඒ වගේ මවාගත්තු ලෝකයක තමයි මේ අපි හැමෝම ඉන්නේ මේකේ ඇත්ත දැක්කොත් මේකේ මේ විදියට ඉන්න බෑ එහෙනම් මහාන වෙනවා නිවන් හොයා යනවා අපි මේ මහාන නොවි ඉන්නේ අයි තාම gedare ඉන්නේ එක ප්‍රශ්න තියෙන කේකේ වයි යුතුකම් තියේ කියයි ඔය යුතුකම් නේ ප්‍රශ්නනේ මිනිස්සුන්ට තියෙන අම්මා තාත්තා බලා ගන්න ඕන කියනවා නංගි ඉන්නවා කියනවා ළඟට තව මල්ලිලට උදව් කරන්න ඕනේ කියන ඔය ඔක්කොම කතන්දර ඇයි ප්‍රමාදේ එහෙම යුතුකම් තියෙන ඔබ ස්වාමියාවට කෑම වියන්න තියෙන ඔබ ළමයි පාසල් ගෙනියන්න ඉන්න ඔබ අද මහපාරේ මැරුණොත් හෙට යුතුකම් කරන්නේ කවුද අන්න ඒ අප්‍රමාදය අපි හිතන්න තරම් අපි ඉදතර නැහැ හිත හයිය නැහැ ඒ නිසා අපි කල් දාන මේක තව කල් ගිහිල්ලා පුළුවන් ඔය බණ භාවනා වගේ ඒවා ඉතින් දැන් මම හදිස්සි වෙන්න ඕනේ අපිට කල් තියෙනවානේ කල් තියෙකී ඉන්නකොට දන්නේම නැහැ පණ ගිහිල්ලා ආන්න එහෙම අපි සසරෙදි ප්‍රමාද වුණේ දැනුත් එහෙම සමහර අය කඩාගෙන බිඳගෙන එනවා ඉතින් නමුත් හැමෝට වෙන්න බෑ එහෙම අනිත් එක ඉතින් අපි කඩම් බිඳන් ගිහිල්ලා මහනුනා කියලා අනිත් අය පලි නැහනේ ඉතින් මට ඒ නිසා යෝජනා කරන්න බෑ ඔබටත් ඇවිල්ලා මෙහෙම පැවිදි වෙලා ගුණ පුරන්න කියලා බෑ හොඳයි එන්න පුළුවන් නම් ආවොත් මේ ජීවිතේ නිවනට මෙහා ලොකු සුවයක් ඔබට විඳ ගන්න පුළුවන් දුක් වලින් තොර වූ සැපය දුකින් තොර සුවය තර බ්‍රහ්ම රාජයන්ගේ සුවේ මොන වගේද තනි වූයේ බ්‍රහ්මයා වැනි බ්‍රහ්ම ලෝකයේ අවුව වැස්ස පින්න මැසි මදුරු පීඩා නැත කාම පීඩා නැත ඇයි ස්ත්‍රී පුරුෂ භේදයක් නැති නිසා එහෙම කාම ආරම්මණයන් ගන්න තැනක් නොවන නිසා එතකොට පැවිදි ජීවිතය නිහඬව ගෙවුවොත් තනියෙන් ඒක හරියට බ්‍රහ්මයෙකුගේ ජීවිතයක් හා සමානයි ඒ නිසා මේ දේවල් අත්හැරලා පැවිදි වෙන්න ආවොත් එයාට පුළුවන් මේ සුවේ මේ ජීවිතේම විඳ ගන්න එහෙනම් මේ කරන්න බැරි ඇයි නොයේ හේතු කාරණා අපි හිතන් ඉන්න අපිට බන්ධන තියෙනවා මේවා අත්හැරලා යන්න බෑ කියලා හරිද ඔක්කොම අතහැරලා ආව. ආව මොහොතින්නම් මෙයාට මොකද වෙන්නේ? හිත සංසිඳව ගන්න ලැබෙනවා. ධර්මයේ ඉගෙන ගන්න ලැබෙනවා. ඇයි වෙන වැඩක් නැහැනේ. බණ පොත් කියවනවා, භාවනා කරනවා, බුද්ධ වන්දනා කරනවා නේ. කවුරු හරි ආව බණ ටිකක් කියා දෙනවා. මේවා ධර්ම දේශනා කරනවා, කුසල් රැස් කරගන්න. පිනින් පිරුණු ජීවිතයක්. නිවනට සමීපම ජීවිතයක්. හැබැයි හරියට කරගත්තොත් තමයි ඒක වරද්දගල එතනත් අර ජීවිතේ ගිහි ජීවිතේ වගේ හදාගත්තොත් දේව ඇඟ විතරයි හිත මහාන වුණේ නැති වුණොත් අයිට වඩා අන්තයි. ඇයි හරියට ඇත්තෙත් නැහැ. හිතින් විඳව විඳෝ ඉන්නේ නැහැ. අතහැරලම ඇවිල්ලා මේ මාර්ගයට බැසගත්තොත් අන්න එතන සුවයක්. එනම් මේ අසුබේ වඩනවා නම් අපිට නිරාමිස සුවය ලබන්නට පුළුවන්. අමෘත සුවය කියලාත් මේකට කියන අසුබ භාවනාවට කියන අමෘතය වළඳනවා කියන්නේ. ඒ අමෘතයේ වැළඳීම හා සමානයි මොකද්ද රසයේ මේ රූපයේ යථා ස්වභාවය දකිනවා මුලා වෙන්නේ අර වගේ වේදනාවෙන් සැපෙන් මුලා දැන් අතන සැපෙන් හිටියා නැති වුණාම දුකයි නැවත දකින්නකන් දුකයි දැක්ක දවසට අර දුක් ඔක්කොම අමතකලා ආයි සතුටුයි ආයි නැති වුණා ආයි දුක් වෙනවා ආයි සතුටු වෙනවා සතුටු වෙමින් රැවටෙනවා දුක් වෙමින් දුක් වෙනවා දුකටත් විරාවටත් ආසයි නැතිවීම නිසා අඬ අඬ සිතින් ගීත ශ්‍රවණය කර කර කල්පනා කර කර නේද දැන් බණ භාවනාවට යමු වෙන්නේ හිත අර කල්පනාවට යමු වෙනවා කාම පරිදාහයට යමු වෙනවා රාග සංඥාවට යමු වෙනවා ඒ හිතුවස් සැපයි කියලා ඉතින් හොයා හොයායි නමුත් මේකේ තියෙන මහ දෙවිල්ල දැන් මේ දෙන්නෙක් ගැන කතා කරේ ඔය දෙන්න අතර තුන් වෙන්නෙක් එනවා ඉස්ත්‍රි පාර්ශවයෙන් එක්කෙනෙක් හරි පුරුෂ පාර්ශවයෙන් එක්කෙනෙක් දැන් මෙනෙහි කර කර ඇලීමෙන් ආදරෙන් ඉන්නේ ඇයි මා වෙනුවෙන්ම සිතා සිටි මගේ පෙම්බරිය මගේ පෙම්බරා අනන්‍ය ඒ පෙම්බරා වෙනුවට තව එනවා පැසුදරෙක් මොකද වෙන්නේ අර ප්‍රේමේ එතන ඉවරයි ආන්න එතනින් දැන් තා දෙන්න යහතින් ඉන්න දෙන්නේ
යනවා දේවල් ගහනවා පොල් අඹරනවා ගම්මිස් හැඳි ගෑවිලා පළ කියලා කියන්නේ ඒ අත්‍තරම ප්‍රේමේ නම් තිබුණේ එනම් මේ ප්‍රේමයක්ද නෑ බොරුවක් තමන්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙක්ව පාවිච්චි කර ආස්වාදයේ පිණිස ඒ ආස්වාදේ තමන්ට හැර තව කෙනෙකුටත් ලැබෙන එක දැනගත් දවසේ මෙයා කිපුණා ආන් ඒකනේ අතගාපු අතින්ම බෙල්ල කපන්නේ පෙර ආදරෙන් වැළඳගෙන හිටපු කෙනාම ස්පර්ශ කරපු කෙනාම අපි දැක්ක අතීතේ දැක්ක මේ සමාජය තුලම දැක්ක තමා අතින්ම පිහියෙන් පෙම්වතියගේ බෙල්ල කපනවා පිහියෙන් අරිනවා මට නැත්තම් තව කෙනෙකුට උඹ දෙන්නේ නැහැ එහෙම 10ක් තියෙනවා ඇත්තටම ලෝකේ තමන්ට අයිති වෙච්ච දේ තව කෙනෙක්ට අයිති වෙනකොට හරි අමාරු බලන් ඉන්න බෑ ඉතින් ඒ වෙලාවට 10ෙන් ගිහිල්ලා ප්‍රාණඝාත කුසල කරගන්නේ නැතු දේවාලවල ගිහිල්ලා පොල් ගෙඩි බඳින්නේ නැතු අපරාධනේ පොල් ගණන් කාලේ පොල් කන්න පුළුවන් නේද අඩුම ගානේ ගහල එක අරන් එනවා නම් කමන්නේ ඒක දාලා නෙන්නේ ඒව ගහන්න ඕනේ නැහැ ධර්මයේ වෙතාව නම් හිත හැදෙනවා මොකෙන්ද හිත හැදෙන්නේ ධර්මයේ දැන් මේ අහිමි වීම සියල්ල දරා ගැනීමේ ශක්තිය අපිට දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ සුවෙන් ඉන්නේ දුක නැති කරගෙන මොකෙන්ද ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ කියවීමේ මේ අට කතාව කියවීමේ ජාතක දේශනා කියවීමේ පුදුම ප්‍රීති ප්‍රමෝදයකට සිතපත් වෙනවා සූත්‍ර දේශනාවක් කියවනකොට අනේ සාදු සාදු කොයිතරම් වටිනවාද කියලා ප්‍රීති ප්‍රමෝදයකටපත් වෙනවා